අපි සාකච්ඡාවට යොමු වෙන මොහොත ඔබ ගෞරවයෙන් නැවත වාරයක් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පූජනීය ගරිගමු ඥානදීප හඳුරන්න හන්සේව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. අපි සාකච්ඡා කරමු විශේෂයෙන්ම මේ කාරණා පැහැදිලි කරන විට භවය පිළිබඳව ඔබ වහන්සේ සිහිපත් කළ අපි හඳුරන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ආත්මය කියලා අපේ සමාජයේ ව්‍යවහාරයක් තිබෙනවා. ආත්මය කියන්නේ අපි හඳුරන්නේ මේ භවයමද නැත්නම් ආත්මය කියලා වචනයක් මේ ධර්මයේ සඳහන් වෙලා නැද්ද? මොකද ආත්මය කියලා හඳුන්වන්නේ එහෙම අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව් ඇත්තෙම දැන් ওই ආත්මය කියලා ගත්තහම ඔය බොහෝ කෙනෙක් ආත්ම දෘෂ්ටියකට යනවා. ඒ කියන්නේ භවයෙන් භවයට සැරිසරන ආත්මයක් කියලා එකක් තියෙනවා කියන දෘෂ්ටියට යනවා. ඔව් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නන්නේ ඒක දැන් අර භවාංග චිත්ත පරම්පරාව කියලානේ අපි කතා කරන්නේ මේ සිතුවිලි පරම්පරාව. ඒ කියන්නේ දැන් සමහර ආගම් වල කියනවා මේ නොසිඳී දිගට යන සංසාරේ ආත්මයක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සිතුවිලි පරම්පරාවක් නෙවෙයි. ආත්මය එතන ඉන්නේ දැන් තමාගේ වසඟේ පවත්තන්න පුළුවන් දෙයක් මේක තුල තියෙනවා. ඒක ආත්ම දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නන්නේ අනාත්මයි මේ කිසි දෙයක්. සිතුවිල්ලක්වත් කයවත් කිසිම දෙයක් තමන්ගේ වසඟේ පවත්තන්න බෑ. ඒක වෙනස් වෙන ධර්මතාවයක් තියෙන වෙනස් වෙවි යන ධර්මතාවය. ඔව්. මගේ දේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදිහට පවත්තන්න බෑ. ඒක වෙනස් වෙමින් පවතින. ඒ පවතින ක්‍රියාවලිය වටහා ගැනීමයි කරන්න තියෙන්නේ. නමුත් මේ වෙනස් වෙමින් පැවතීම තුළ බොහෝ දෙනෙක් අර අවිද්‍යාවේ ස්වභාවය තමයි අපිට අපි කොච්චර නෑ කිව්වත් නිට්ටයයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියක් බැසගෙන තියෙනවා. ඔව්. ඒ දෘෂ්ටිය කවදා කොතන බැසගත්තද කියලා හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාර. මේ සංසාර ගමන අනවරාග්‍රයි. කෙලවරක් හොයන්න බෑ. එතකොට මේ දීර්ඝ සංසාර ගමනේ ආවෙම ඔය ආත්ම දෘෂ්ටිය නිසාමයි. ඔව්. ඒ ආත්ම දෘෂ්ටිය කොච්චර බැසගත්තද කියන්නේ අමාරුම ඕක බඳින්න. සක්කාය දිට්ඨිය හැටියට දැඩිව බැසගෙන තියෙනවා. ඒ සක්කාය දිට්ඨියෙන් බිඳගත්තත් අස්මිමානේ හැටියට මම වෙමි කියන දෘෂ්ටියක් ඉතිරි වෙනවා අන්තිමට. එහෙමයි. ඒක තමයි රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ සංයෝජන වලට බලපාන්නේ. එහෙම. එතකොට රහත් වෙනකොට තමයි අරහත් මාර්ගයේදී තමයි ඔය ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම අස්මිමානියත් එක්කම බිඳිලා. එතකොට භවය කියන තැනදී ඕක වෙනස් වෙන්නේ කොහොමද? භවය දැන් අපි සාමාන්‍යයෙන් මිනිස්සු හිතාගෙන ඉන්නේ ආත්මය කියන්නේත් ඊළඟ භවය. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. ඒ විපාක පිණිස නැවත නැවත කර්ම සකස් වෙවි යන එකට තමයි කියන්නේ පුනර්භවය. පුනබ්බව නැවත නැවත විපාක පිණිස කර්ම සකස් වෙමින් ඉපදීපදී යන එක. එහෙමයි. දැන් අපේ බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙච්ච දවසෙමනේ උදානයක් කරේ නත්ති දහනි පුනබ්බවෝ. ආයේ පුනබ්බවන්නේ නැවත ඉපදීමක් නැහැ. එතකොට නැවත නැවත කර්ම සකස් වෙනවා නම් නැවත නැවත ආයෙමත් ඉපදීපදී සංසාර ගමන යනවා. එතකොට භවය කියන එක අපි දේශනාවේ තේරුම් ගත්තා විපාක පිනිස කර්ම සකස් වීම. භව තුනක් තියෙනවා කාම භව, රූප භව, අරූප භව. කාම ලෝකේ විපාක පිනිස කර්ම සකස් වෙලා නම් කාම ලෝකේ උපදිනවා. එහෙමයි. රූප ලෝකේ විපාක පිනිස කර්ම සකස් වෙලා නම් රූප ලෝකේ උපදිනවා. අරූප ලෝකේ විපාක පිනිස කර්ම හැදිලා අරූප ලෝකේ උපදී. හැබැයි මේ ඉපදීමත් එක්ක ආත්මයක් තියෙනවා නම් අපි කවුරුත් අපාය යන කවුරුත් කැමති නැහැනේ. ඕනෑම පවුකාරී කොච්චර අකුසල් කරත් අපාය යන කවුරුත් කැමති නෑ. අනේ මට නම් යන්න බෑ කියයි. දැන් අපිට ආත්මයක් තිබුණා නම් අපි කවුරුත් ඔක්කොම ලස්සනට උපදිනවා. හැමෝම කැමති දිව්‍ය ලෝකවල දිව්‍යාංගනාව දෙවිවරු පිරිවර සමහරු මනුස්ස ලෝකෙ ඉපදුනා රජවරු සිටුවරු ඒ චරිතනේ ඇලුම් කරන්නේ. එහෙමයි. දැන් ඒ ආත්ම දෘෂ්ටිය නිසා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ පිනක් කරත් ඒ ආත්ම දෘෂ්ටිය තුලනේ පින් කෙරෙන්නේ. ඔව්. ඒ නිසා මොකද පින බුදුහාඳුර පෙන්නන්නේ පුඤ්ඤ භාගිය උපදි වේ පක්කා කියන ඒක තුල කෙලස් තියෙනවා. පින තුල තිබෙනවා කෙලස්. ඔව් කෙලස් තියෙනවා. ඉතින් ඒ නිසා යා පිනෙන් නිවන ප්‍රාර්ථනා කරනවට වැඩිය පින් කරලා ගොඩක් ප්‍රාර්ථනා කරන්නේ සැප සම්පත්. එහෙමයි. එයා හිතනවා මට මීට වඩා ලස්සන රූපයක්. මට ලස්සන ශරීරයක්. දීර්ඝායුෂ. ඊළඟට නිරෝගී මට නම් ලෙඩ වෙවි ඉන්න බෑ. මට නිරෝගී සම්පත්තිය තියෙන්න ඕනේ. මට මේ වගේ නෙමෙයි මෙහෙම අගහිඟකම් මෙහෙම හිඟන ජීවිත නම් මට ගත කරන්න බෑ. මං ආයි ඉපදුනොත් මට රාජ්‍යවරු සිටුවරු. මට මේ වගේ භවෝග උපභෝග සම්පත් දැන් අර පින් වාක්‍යයක් අපි අහලා ඇතිනේ. විසාකා සුමනා දැන් කවුරුත් බුද්ධ ශාසනයේ හිටපු අර දිලිඳු චරිත හිතන්නේවත් නැන්නේ. මට සුනීත සෝපාකලා වගේ එහෙම හිතන්නේ අය රහත් වුණා. හැබැයි මට ඒ වගේ ජීවිතයක රහත් වෙන්න කවුරුත් කැමති නැහැ. ඕ ලෝසකා. සීවලි හාමුදුරුවෝ කියන්නේ. එතකොට සීවලි හාමුදුරුවන්ගේ ෆොටෝ එක මිසක් මේ රහතන් වහන්සේ නමකගේ පින්තූරයක් මෙහෙමයි කියලා ලෝසකහාඳුනගේ පින්තූරයක් දුන්නොත් ඔක පිළිකන්න දිහට දාන.
එහෙමයි. එක ගහගන්නේ නැහැ කිදර. ඈ? එහෙමයි. එතකොට ඒ කියන්නේ අපි කියන්නේ ඇහැට නැත්තම් අපේ කනට මේ මනසට දැනෙන තැනදීම අපි අරක තමයි බලාපොරොත්තු වෙන්නේ. දැනෙන තැනදීම අපි ධර්මයෙන් උනත් අර මේ කෙලෙස් වල ස්වභාවය කියන්නේ ධර්මයේ උනත් අල්ලන්නේ සැපයක් තුල. එහෙමයි. දැන් නිවන් සැප කියලා තියෙන නිසානේ ඔකට කැමති. ඔව්. වැඩිපුරම නිවන් සැප ලැබෙන. දැන් ඔක නිවන් සුව කිව්වොත් හිම ගන්නෙ නෑ බෑ නේද? ඒකට බය වෙනවත් එක්කෙන මිනිස්සු. ඉපදීම නැති වේවා කියලා හිතුවොත් ඒක කැමති නෑ. ඔව්. දැන් ඉපදින් නැති එකනේ තණ්හක් යෝ රාතන තණ්හාව ශේවි. ඕක මේ මට උනා හැමදෙම මේ මෑතක දවසකදී මේ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් අපි මල গিදර අපි මරණ දැනීමක් ගැහුවොත් ආයිනම් ඉපදීමක් නොවේවා. ඈ නිකන් ඒක හිතන්නේ අම්මේ ශාපයක් නේ. මේක උපදින්නම එපා කියලානේ. ඒක කෙනෙක් හිතන්න පුළුවන් අම්මෝ එහෙමනම් එපා කියලා. හැබැයි අපි නිවන කියලා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ඉපදුනෙත් නේද ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලු දුක් දුන්නස් ඉපදීම නිසායි. එතකොට ඉපදීමෙන් මිදීමයි නිවන් දකින්න. දැන් සමහරු හිතන්නේ නිවන කියන්නේ මහා සැප සහිත බොහොම සැපසේ දුකක් කියන එක නිකන්වත් ගෑවිලාවක් නැති සැපසහගත ඔය තුල මුලාවට පත් කරන්න ඕන නිසා තමයි ওই මහායාන යම් යම් කොටස්වල සුඛාවතී කියලා වෙනම ලෝකයක් ගැන. ඒ නිසාවත් දැන් ඔය මරණ දැන්වීම වල එහෙම තියෙන්නේ නිවන් පුර රුවන් දොරටු ඇරේ වගේ වෙනවා. ඒක තමයි දොරටුවක් අරගෙන යන්න තියෙන නිකන් එක. ඒක තවත් තැනක් කියලා. තවත් තැනක්. එහෙම නෑ එහෙම නෑ. දැන් මහායානි සමව ගන්නන්නේ ඒ අය රහත් වෙනවා කියලා කියන්නේ බුදු වෙනවා කියන්නේ බුදුවර උපදින වෙනම ලෝකයක්. ඔව්. එතන අර ලෙඩ ජරා මරණ නෑ. එතන තියෙන්නේ සැපේ විතරයි. ඒක සදාකාලික සැප ඇති තැන. එතකොට ඒක සුඛාවතී කියලා වෙනම ලෝකයක්. එතකොට මේවා තුල මිනිස්සු ඇලුම් කරන්නේ ආ එහෙනම් ඒක හොඳයි. නිවන් දකින්නට වැඩි අපිට කොච්චර හොඳ සැප විඳ විඳ ඉන්න තියෙනවද? දැන් ස්වර්ගය කිව්වහමත් එහෙම අර තියෙන්නේ ගොඩක් අය ගන්නේ හොඳ සැපවත් තැන. දැන් ඒක සමහරලාවට නිවනට සම්බන්ධ කළාම නිවනත් ඒ වගේ කියලා හිතාගෙන ඉන්න පිරිස ඇති. බොහෝ දෙනෙක් කෙලෙස් වලින් තමයි සැපේ හොයන්නේ. එහෙමයි. කෙලෙස් නැති කෙනාට සැපයක් නැහැ කියලා හිතන. ඒ නිසා සමහරු කෙලෙස් ප්‍රහාණය කරගන්න අර අවිද්‍යාවේ ස්වභාවය කෙලෙස් නැත්නම් වැඩක් නැහැ කියලා. මේ සතුටේ මේවා කාලා බීලා විනෝද වෙලා ඉන්න කෙලෙස් තියෙන්නේ නැත්නම් කිසි වැඩක් නැහැ කියනවා මේ ජීවිතේ. එතකොට බලන්න කොච්චර ආත්ම වශයෙන් කෙලෙසුත් ආත්ම වශයෙන් බැසගෙන තියෙන්නේ. එහෙමයි. ඒකටත් ඇලුම් කරනවා. ඒකට ආසයි. ඒක නැති තැනක් ගැන හිතන්නවත් කැමති නැහැ සමහරව. නිවන කියන්නේ ඉපදීමක් නැහැ කිව්වොත් එහෙම අම්මෝ එහෙනම් වැඩක් නැහැ. එහෙනම් ඔය ආගමෙන් අපිට වැඩක් නැහැ කියලා. ඔව්. ඒ කියන්නේ නිවන කියලා හිතාගෙන ඉන්නේ තව තැනක් තියෙන. එතෙන්ට යන්න කියන දෙන තමයි හදාගන්නේ. දුකක් නැති සැප දැන් බලන්න බොහෝ වෙලාවට පින් කරලා මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ විසාකා, සුමනා, සුජාතා, බන්දුල මල්ලිකා. දැන් මේ කටින කාලේ ඉන්නේ ඉස්සරහට. දැන් බොහෝ කටින පින්කම් කරලා මිනිස්සු ප්‍රාර්ථනා කරනවා දනේ මට මෙතනම මේ ජීවිතේම සසර ගමන අවසන් කරගෙන ආයිනම් උපදින්න එපා කියලා හිතන්නේ. ඒ ප්‍රාර්ථනා කරන්නේම අර සක්විති රජකම් ඉඳිකටු තුඩක් තුඩක් පාසා සක්විති ඊළඟට උපභෝග පරිභෝග සම්පත් රජවරු සිටවරු සක්‍ර දිව්‍ය වෙලා උපදින්න. එතකොට මේ දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට ඉපදීපදි ගිහිල්ලා කවදාහරි කෙලවරක තමයි. ඒකත් කෙලවරේ. කොයි කාලෙද කියලා හිතන්නේ. කෙලවරේ. කෙලවරක තමයි නිවන් අවබෝධය ලැබේවා කියපහම ඉතින් හිතේ මවා ගන්නවා මවාගෙන සාදු කියන. එහෙමයි. එතකොට ඒක තමයි මිනිස්සුන්ගේ අර තියෙන ඒතනත් කෙලෙස් තුලම තවත් කෙලෙස් ගොඩක් හිතෙන් උපාදාන කරගන්නවා. ඒ අවිද්‍යාවේ ස්වභාවය. එතකොට අපි මේ පිනට මිනිසුන් නඹුරු කරන එක හොඳ නැති වෙනවා කියන්නේ පිනේ රැකව හැබැයි පින තේරුම් ගන්න ඕනේ. පින කියන්නේ Tamanට තියෙන ගැළවීම නෙමෙයි. පින මත තමයි ගැළවෙන්න තියෙන්නේ. පින මත පාරක් හදාගන්න ඕනේ. පින මත පාරක් හදාගන්න ඕනේ. කියන්නේ දුක් විඳ විඳ අකුසල් කර කර නිවනට යන්න බෑ. අකුසල් කරොත් අපායගාමී මාර්ගයක් තියෙන. එහෙමයි. පින් කරගත්ත කෙනාට සුඛාපටිපදා සැපසහිත මාර්ගයක් තියෙන. මාර්ගය හැදෙනවා සැපසහිත. හැමදෙරෙම මෙහෙම හිතුවොත් දැන් දුක තියෙන කෙනෙකුට දුකත් එක්ක මේවා පිළිබඳ කලකිරීමක් ඇති වෙලා නැත්තම් මේ මොකද්ද සසර මේ මොකද්ද ජීවිතේ මෙහෙම නිකන් පසුගාමි හිතක් ඇති වෙලා ධර්මයට යොමු වෙන අවස්ථාව වැඩි වෙන ඊට කඩක් තිබෙනව නේද? සැපයක් විඳින කෙනෙකුට අනේ මේ සැප අත්තරින්නේ කොහොමද කියන තණ්හාවට වඩා අර වගේ තත්වෙදී දුක එක්ක ධර්මයෙන් නැඹුරු වීම ඊට කඩක් තියෙනව නේද? ඒක තමයි ප්‍රඥාවක් නැතුව සම්මා දිට්ඨියක් නැතුව පින් කරන කෙනාට වෙන දේ. දැන් අපි කමු අනිත්‍ය ගැන හිතන්නේ නැත්නම් සම්මා දිට්ඨිය නැතුව ධර්මාවබෝධය අරමුණු කරගන්න නැතුව පින් විතරක් කරනවා. අපි හිතමු කෙනෙක් ලොකු පින්කම් කර කර සැපේම ප්‍රාර්ථනා කරනවා. ඔව්. හැබැයි යාට නිවන ගැන ප්‍රඥා පාරමිතාව එයා වඩන්නේ නැහැ. එයා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කරලා නැහැ. එයාට සැප ලැබිච්ච ගමන් එයා සැපේට ඇලෙනවා.
ඒක සසර දික් වෙන මාර්ගයක්. ප්‍රඥාව නැතුව පින් කර කර ඉන්නවා කියන්නේ සංසාරේ දික් වෙන මාර්ගයක්. ඒ කියන්නේ එතනින් එයා දැන් අපි හිතමු එයා රජ කෙනෙක් සිටු කෙනෙක් වෙලා ඉපදුනා කියලා පිනට. ඔව්. එයා ඒකට ඇලෙනවා. ඒක අතහරින්න කැමති නෑ. පාර්ලිමේන්තු ගියා වගේ තමයි. දිව්‍ය ලෝකෙට වැටුණාට පස්සේ ඒ සැප සම්පත් වලට ඇලිනවා. ආයි එතනින් ආදීනව සිහි කරන්නේ නෑ. එහෙමයි. දුකටපත් වෙච්ච කෙනා අපි ගම් ප්‍රඥාවක් නැතුව අකුසල් කරලා දුකටපත් වුණා කියලා. එයත් වරුණ දුක තුල ධර්මාවබෝධයට නෙමෙයි යොමු වෙන්නේ. දුකට බනිනවා දුකත් එක්ක ගැටෙනවා දේශ කරනවා. ඊළඟට සැප සම්පත් තියන අයට ඊරිසියා කරනවා. මුන්ට තියනවා මට නෑ නිකේ කී ඊරිසියා කරනවා. එතකොට එයා තව තවත් කෙලෙස් උපද්දනවා මිසක් නිවනට යොමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුකද සැපද කියන එක නෙමෙයි හිත තමයි ප්‍රඥාව. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය ගැන ධර්මාවබෝධය ගැන ප්‍රඥාය. මේ ප්‍රඥායින්ද්‍රිය තියෙන කෙනා දිලිඳු කෙනෙක් වුණත් එයා ධර්මාවබෝධයට යොමු වෙනවා. ප්‍රඥායින්ද්‍රිය තිබ්බ කෙනා රජපෞල කෙනෙක් වෙන්න පුළුවන්. රාජකුමාරවරු රජ සැප අතහැරලා පැවිදි වුණා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ නිසා මේ ප්‍රඥායින්ද්‍රිය බලවත්කම ගැන එක උපමාවක් පෙන්නනවා මහණෙනි. රාජකුමාරවරු ඉන්නවා කියනවා සසර නුවණ වඩපු අය. ඒ අය දිව්‍යාංගනාව වගේ කුමාරිකාවරු අතහැරලා රන් මිරි වැඩි සංගල අතහැරලා රන් භාජනවල කියන ආහාර ගන්න ඒ රත්තරන් තැටි රන් යහනාවල් දිව්‍යාංගනාව වගේ කුමාරිකාවරු කියන රාජමාලිගාවල සේවයට ඉන්න ඒ සැප සම්පත් විනෝද උයන් විනෝද වෙන විනෝද හැමදේම තියෙද්දි ඒ සියල්ල අතහැරලා තුන් සිවුරකින් පාංශුකුල සිවුරක් දරාගෙන කළු දෙයක් පින්ඩ පාති ගිහිල්ලා ලැබෙන පිළුණු දෙයක් හරි ආහාරයට අරගෙන ගහක් යට හරි ඉඳන් උතුම් මිනිස් ගුණ ධර්මයක් පිණිස නිවන අරමුණු කරගෙන සතුටෙන් දුෂ්කර ප්‍රතිපදාවක් සතුටෙන් ගත කරනවා. ඒ නිසානේ රාජකුමාරයෙක් පැවිදි වෙලා කැලේ ගහක් යට වාඩි වෙලා හැම වෙලෙම හිතනවා අහෝ සැපක්. අහෝ සැපක්. ඉතින් උන්වහන්සේ කියනවා උන්ට උන්වහන්සේට කියවෙනවා අහෝ සැපක් පුදුම සැපක්. අහෝ සැපක් කියලා. ඕහෙන් ඉන්නේ නැරෙරි. පැවිදි පැවිදි වුණත් අහගෙන ඉන්නේ උන් ඉන්නවා රජකමට පෙරේත. ඔව්. ඒ අය කල්පනා කරා අනේ අර ආ රාජකුමාරය අර පැවිදි වෙච්ච අහෝ සැපක් කිය කිය හැමතැනම ඉන්නවා රජකම ගැන හූල්ලනවා ඇති. දැන් කරගත්ත මෝඩකම කියලා හිතරව ඇති. දැන් ඉතින් ওই රජමාලිගාව ගැන හිත හිත බිසෝවරු ගැන හිත හිත අහෝ සැපක් කිය කිය ඇති. කිය කිය කට්ටිය මේක ගත්තේ වැරදි විදිහට. එහෙමයි. බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රාසවල් රජපෞලේ පැවිදි වෙච්ච රාජකුමාරයා රජකම ගැන හූල්ලනවා කිය අහෝ සැපක් කිය කී ඒක සමයි කිව්වා කී කියා ඉන්නේ කැලේ හිටියත් භාවනා නෙමේ කියෝ. බුදුරජාණන් වහන්සේ සංඝයා අතරෙදි අහනවා ඇත්තද භික්ෂුව ඔබ අහෝ සැපක් කිය කී මේ රජකම ගැන හූල්ලනවාද කියලා. එතකොට කියනවා අනේ ස්වාමීනි මට අහෝ සැපක් කියලා කියවෙනවා. ඒ මේ පැවිදි සැපේ කියෝ. අතහැරීමේ සැපේ කියෝ. රජ මාලිගාවල හිටියත් මට කෙලෙස් වලින් කවදාවත් තෘප්තියක් ලබන්න බෑ කියෝ. මාලිගාවේ හිටියත් බය තියෙනවා. දැන් බලන්න අද නේද සාමාන්‍ය වර්තමාන හිතන්නනේ කොච්චර බයෙන්ද මුන් පාර කියන්නේ කියලා වාහන කීයක් වට කරගෙන යන්නේ. ඔව් කොහේලයි පාතාලේ කුස්සයිද ගහයිද මරයිද කියනවා. එහෙන් STF එක හමුදාව පොලිසිය වට කරගෙන එතකොට මේ හැම පැත්තෙම පාර යන්නේ කොච්චර බයෙන්ද. එහෙමයි. එතකොට මේ යුද්ධයක් නැති රටකනේ අද. එහෙමයි. යුද්ධයක් නැති රටක ජීවත් වෙන්නේ මොන තරම් බයකින්ද? ඒ කියන්නේ තමන්ම ඒකට පසුබිමක් හදාගෙන තියෙන මිනිස්සු. පසුබිමක් හදාගන්නවා. සමහර රටවල අපි දකින්නවනේ හැමදෙරේ නේද රාජ්‍ය නායකයෝ පවා හරි සරලව බොහොම يعني සාමාන්‍ය මිනිස්සු විදිහටම ඉන්නවා පොදු ප්‍රවාහන සේවා භාවිත කරනවා පොදු වේ මිනිස්සු ගැවසෙන තැන් වලට වැටිලා ඒ සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන මෙහෙම එකක් තිනක්. ඒක මේ මිනිස්සු ගොඩක් එකක් ඒ රටේ ජීවන රටාව. ඒ රටවල ජීවන රටාව මිනිස්සු හොරකම් නැහැ වංචාවල් නැහැ බොහොම සතුටින් ජීවත් වෙන්නේ. මේ මිනිස්සු දේශපාලනයට ඉන්න හම්බ කරන්න හොරා කන්නත් නෙමෙයිනේ. එහෙමයි. මේ මිනිස්සු ඕන වෙලාවක තමන්ට කවුරු හරි චෝදනාවක් කරොත් තමන්ට ඒක ඔප්පු කරගන්න බැයි නම් ඉල්ලාස්සුනා. ඊළඟ කෙනාට දෙනවා. ඒ අවස්ථාව. එහෙමයි. දැන් මේවැ ඉන්නේ රට දියුණු කරන්නේ වැඩිපුර. මේවැ වැඩිපුරම ඉන්නේ හොරකම් කරන්න මොනවා හරි වෙන ඉලක්ක පිටමයි එන්නේ. ඒ තුල ජීවත් වෙන්නේ බයෙන් තැති ගැනීමෙන් කම් කොහොමවත් මේක දාලා යන්නේ නැහැ කියලා මැරෙන්නවත් අකමැතිකම ඉන්නේ. ඔව්. ඒ තුල හැම වෙලාවෙම තමන් බයෙන් සැකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ ස්වභාවයල් තමයි අපිට පේනවා කොච්චර බයකින්ද මේ අය ජීවත් වෙන්නේ. කන්නේ බොන්නේ පාරක යන්නේ ඉන්නේ මොන කෙනෙක්ද? ඒක කර්මයක්ද මන්ද එතකොට විපාක දෙන්නේ. හැබැයි අර පින තියන කෙනා දකිනවා මේ. මේක අකුසලයක් නේ කියලා. හැබැයි අනිත් කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඔහු ඒකට ඇලුම් කරනවා. තව කෙනෙක් ඒකට යන්න ආස කරනවා. කෙලෙස් වල ස්වභාවය ඒකයි. තව කෙනෙක් සිහින මවනවා එතනට යන්න.
දැන් ඉතින් අතන අපි කතා කරපු තැන වරුණ දැන් රාජ කුමාරයා පැවිදි වෙච්ච බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාලිගාවේ ඉතින් කෙලෙස් වල රාජකුමාරිකාවරු වගේ මේ කාන්තාව එක්ක මොන තරම් දුකක්ද මම වින්දේ මට දැන් ඒ කිසි කරදරයක් නැහැ කියෝ කුමාරිකාවරු දැන් දුකක් ඒක නැහැ ඒක දුකක් මට දැන් ආරක්ෂාව ගැන ඕනෙත් නැහැ මම තුන් සිවුරෙන් ඉන්නේ මට හොරකම් කරයි කියලා බයක් නැහැ කියෝ මාලිගාවට හතුරෙක් පැනලා මාව මරයිද ඊළඟට මගේ රජකම් බලින් පැහැර ගනීද සතුරු කුමන්ට දැන් මුකුත් නැහැ දැන් මං නිදහසේ ජීවත් වෙනවා මට ආරක්ෂා කරන්න කියලා අමුතු දෙයක් නැහැ කියෝ මම බොහෝම සතුටින් සැහැල්ලුවෙන් නිදහස් මනසකින් සියල්ල අතහැරලා සැහැල්ලුවෙන් ඉන්නවා පුදුම සැපයක් ස්වාමීනි අහෝ සැපක් කියෝ එතකොට බලන්න ඒ මොනතරම් සැප සම්පත් තිබුණත් අර ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන කෙනා ඒ සැපේ ආදීනව දකිනවා එහෙමයි හැබැයි ප්‍රඥාව නැති කෙනා බුදුරජාන් වහන්සේ පෙන්වා මහණෙනි සමහරු ඉන්නවා පොඩි පැල්පතක් කියනවා ඉන්න තියෙන්නේ නිදා ගන්න තැනක් නැහැ ගේ තෙමෙනවා ඉන්නේ පැදුරු කෑල්ල එක්කෝ යක්ෂණියෙක් වගේ බිරිඳක් ඉන්නේ ඇවිල්ලා ගහනවා නැගිටපන් කියලා නිදාගත්තත් ගහනවා ගිහිල්ලා කීයක් හරි හොයාගෙන වරෙන් කියලා ඒත් මේ ටික දාලා යන්න බැරුව මං කොහොමද මේවා අතෑරලා යන්නේ කියලා අර පැල්පතට අර වලං කෑල්ලට මේ බිරිඳට ඇලිලා ඉපදි ඉපදි සංසාරේ යනවා කියලා එතකොට අපිට පේනවා මේ දුක වින්දා කියලා දුක අවබෝධ වෙන්නේ එහෙමයි දුක වින්දා කියලා වැඩක් නැහැ සැප සම්පත් තිබුණා කියලා සැපේ ආදීනව දකින්නෙත් නැහැ එහෙමනම් ඒ සැපේ ආදීනව දකින්නත් දුක අවබෝධ වෙන්නත් ඔහුට ප්‍රඥා ඉන්ද්‍රියයි වැදගත්. ඒ නිසා තමයි මේ ප්‍රඥාවන්තයන්ට තියෙන ධර්මයක් කියලා කිව්වේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේක ප්‍රඥාවන්තයන්ට පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක ප්‍රඥාව අඩු නුවණ නැති කෙනාට නෙමෙයි කියේ. ප්‍රඥාවන්තය. ඒතකොට ප්‍රඥාවන්තයා රජමැදුරේ හිටියත්, සිටුමැදුරේ හිටියත්, මොන මාලිගාවේ හිටියත් ඒවට නොඇලි දැන් බිම්බිසාර රජු මාලිගාවේ හිටියේ සුවාන් වෙලා. එතකොට මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන වශයෙන් අවබෝධ කරගත්ත කෙනේ සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනේ. එහෙමයි. එයා අවබෝධයෙන් එම පරිහරණය කරනවා. විසාකාව මේලපලඳනා විසිකරේ නැන්නේ සුවාන් වෙච්ච ගම. ඔව්. අවබෝධයකට නොඇලී පරිහරණය කරනවා. එතකොට අපිට පේනවා රජක මේ එකත් හරි සියුම් තැනක් හැබැයි නේද හම්බුනේ. දැන් සමහරු ඒකට ලෙන් නැතුව පරිහරණය කරනවායි කියන තැන වැරදි ආකල්පයකට ගොඩනගාගෙන වර්තමානයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තිබෙනවා. ඒ අවබෝධයක් නැතිකම තුල අවබෝධයක් නැති කෙනා ඒකට ඇලුම් කරනවා සමාජින් බේරෙන්න කියලා නෑ අපිට එහෙම ඇලුමක් නෑ. අපි මේවා පරිහරණය කරන්නේ අවබෝධයෙන් කියන. නමුත් මේ ධර්ම අවබෝධය ලැබලා නෙමෙයි. නෙවෙයි. එයා ඒකට තියෙන ඇල්ම සමාජ ඉදිරියේ හුවා දක්ව ගන්න හදනව නෑ අපි අතහැරීමෙන් මේවා පරිහරණය කරන්නේ. ඔව් ඒ කියන්නේ ඒක හරි සියුම් ලෙස Tamanට ඕන විදිහට ගලපා ගන්නට උත්සාහ කරන අය ඉන්න නිසා පෙස්වාවකත් මම හිතන්නේ මේවා ගැන හිතන්නට ඕන. ඇත්තටම වර්තමානයේදී අපි දකින මේ කාරණාත් එක්ක අපි ධර්මයට යොමු වෙන්න හැඹවීම උත්සාහ කරන ඒ අවස්ථාවවලදී මේ වගේ විවිධ ප්‍රශ්න එක්ක පැවිදි වෙන්න ඉන්න දරුව ගැන හිතන දැන් ගොඩක් විහාරවල ආරණ්‍යවල පැවිදි වෙන්න ඉන්න දරුවෝ ඉන්නවා. දැන් අපි ළඟටත් ගොඩක් එනවා සමහරු එනවා විශ්වවිද්‍යාල දරුවෝ. එහෙමයි. හොඳ උගත් පවුල් වලින් එනවා සමහරු එනවා. අනේ හාමුදුරනේ පැවිදි වෙන්න උදව් කරන්න මට මේ ඔක්කොම සංසාරය ගැන මට ධර්ම අවබෝධය කරා යන්න ඕනේ. මට තේරෙනවා මේක දුකක් මේවා වැඩක් නැහැ මේ ජීවිතේ. හොඳ දරුවෝ එනවා. එහෙමයි. හැබැයි හිතන්න අපි පාරවල් වල යනකොට දකින්න සමහරු ඉන්න තැනක් නැහැ ජීවිතේ. කන්න දෙයක් නැහැ. කුලී වැඩ කරන්නේ අන්ත දුක් විඳිනවා එදා වේල හම්බ කරගන්න බෑ ඊළඟට ලෙඩ රෝග ජීවිතේ කරදර බාධා ප්‍රශ්න හැබැයි කවදාවත් Tamanට විමුක්තිය කරා යන්න ඕනේ මේක දුකක් කියලා තේරෙන්නේ නැති කොච්චර ඉන්නවද එහෙමයි මොනතරම් දුක් විඳත් කන්න නැතුව එදා වේල මහපාරේ වැටිලා ගුටි කකා කොච්චර දුක් විඳත් වැරදි වැඩ කර කර අකුසල් කර කර මොනවා හරි දුකක් විඳ විඳම ඒ දුකේම ඉන්නවා මිස දුක අතහරින්න ධර්මයේ කරා එන්නේ ඒක තමයි එල්ලලා ඉන්නේ කොහොම හරි. හැබැයි අපිට පේනවා අර නුවණ තියෙන කෙනා මොනතරම් සැප සම්පත් තිබුණත් ඒව අතහැරලා පැවිදි වෙන්නේ සමහර ව්‍යාපාරික පවුල්වල. හොඳ දනවා දැන් අද මම දැක්ක අන්තර්ජාලයේ මේ වෙනකොට ලෝකේ ඉහළම කෝටිපතිව 10 දෙනා අතර ඉන්න ඉහළම කෝටිපතියෙක්ගේ එකම පුතා තායිලන්ත පැවිදි වෙලා ඉන්නේ. එහෙමයි. එතකොට ඔහුගේ පින්තූරේ එහෙම දාලා තිබුණා තායිලන්ත පැවිදිලා ඉන්නේ ලෝකේ ධනවතුන් අතර ඒ 10 දෙනාගෙන් අතර ඉන්න ඉහළම කෝටිපතියගේ පුතා එකම පුතා. එහෙමයි. ඔවුන්ට පෞද්ගලික ගුවන් යානා ඊළඟට ගුවන් සමාගම් හෝටල් ජාලා මේ සියල්ලේ අයිතිකාරයි. හැබැයි මේ සියල්ල අතහැරලා තායිලන්තේ වනාන්තරයක ආරාමයක පුංචි කුටියක භවනා කරන පැවිදිය. එතකොට බලන්න හැබැයි අර කෙලෙස් වල ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මෝඩයා. ඔව් එහෙමනේ අර්ථ ගන්නන්නේ. ඔව් මෝට පින නැහැ. පෙර කර්මයක් ඔය ගේනවා. එහෙම තමයි අර කෙලෙස් වලින් සතුට හොයන කෙනා
අතහැරීම පිටින් ඉඳන් දකින්න එහෙම. ඒ කියන්නේ නියම මිත්‍යා දෘෂ්ටියට වැටලා ඉවරයි නැත්නම් මේ තියෙන. මිත්‍යා දෘෂ්ටිය ඒක තමයි අර නිට්ටයයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියේ බැසගත්ත සක්කාය දිට්ඨියෙන් ඉන්න කෙනා දකින්නෙම. ඒකනේ අවිද්‍යාව අන්ධකාරයක් කියන්නේ. එහෙමයි. අඳුරේම තමයි දකින්නේ. ඔව්. ඒ අන්ධකාරී ඉඳන්ම තමයි දකින්නේ. ඔහුට ආලෝකේ පහළ වෙලා නැහැ. අන්ධකාරයම කියන එක එතකොට ලිහිසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒකටත් බලපාන හේතු කාරණා ඇති නේද? දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට තියෙන අයට සමහරව අත්තරින්න කැමති නැහැ. සමහර අය නැතුව අත්තරිනවා මේ තමන්ට තියෙන වටිනම දේ වුණත්. එහෙම ඒක අත්හැරීම කියන එක පහසු අත්හැරීම සංසාරයට පුරුදු කරන්න ඕන දෙයක්. දැන් නිකන් හිතන්න අපි නිකන් අපේ බෝසතාණන් වහන්සේ ගැන පුංචි දෙයක් හිතමු. සාරා සංකීය කල්පලක්ෂයක්ම දසපාරමී පුරනකොට පළවෙනියටම බුද්ධත්වයේ පිණිස පාරමී ධර්ම හැටියට පුරුදු කරන්නේ අතහැරීමමයි. එහෙමයි. දානේනේ. ත්‍යාග සම්පත්‍ය අතහැරීම. එතකොට ඒක ටික ටික තමයි පුරුදු කරලා සංසාර පුරුද්දක් කරගන්නේ. දැන් හිතන්න කල්ප බොහෝ කාලයකට පෙරනේ ওই දේවදත්තගේ වෛරි පටන් ගත්ත හැටි තියෙන සීරිවාණිජ කතාවේ. එහෙමයි. එදා අපේ බෝසතාණන් වහන්සේ කච්චපුට වෙලෙන්ද සාධාරණ ධර්මිෂ්ඨ වෙලෙන්දා. එහෙමයි. හැබැයි දේවදත්ත එදා වෙලඳාමේ එන කාලේ සේරිවාණිජ වෙලෙන්දා මේ අර කදාවලලු අරගෙන වෙලඳාම් කරපු දවසේ කපටි වෙලෙන්දා. ඔව්. හැබැයි රන් තැලියේ ওই කතාව අපි අහලා තිනවා කලින් මේ කපටි වෙලෙන්ද ඇවිල්ලා මේක වටින්නේ නැහැ කියලා වීසි කරලා ගියයි නිකන් ගෙනියන්න. ඒක වලල්ලක් නොදී ගෙනියන්න තමයි උපක්‍රමය. දැන් සමහරව අද ওই ඉඩම් ගන්න වාහන ගන්න යනකොට අනේ වැඩන්නේ මේක හරියන්නේ නැ මේක ඕනේ නැ කියලා යනවා ගිහිල්ලා මගට ගිහිල්ලා වෙන කෙනෙක් කියනවා. එතකොට අන්න ඒ වගේ කපටි වෙලෙන්දා. හැබැයි ඊට පස්සේ ආවේ අපේ බෝසතාණන් වහන්සේ සාධාරණයි ධර්මිෂ්ඨයි. ඇවිල්ලා බැලුවා රවට්ටලා ගෙනියන්න තිබ්බා මේක. වලල්ලක් දෙකක් දීලා. ඇත්තම කිව්වා සත්‍යවාදී. කිව්වා මේක ගොඩාක් වටිනවා. මගේ ළඟ මෙච්චර නා සල්ලි නෑ. මං වෙලඳාම් කරපු සල්ලි ඉල්වේ වලලු ටිකක්. වෙලඳාම් කරපු සල්ලි ටිකක් දුන්නා. වලලු කූඩෙම දුන්නා. ඇත්තම කීවා කියලා මේක අරගෙන ගියා. එතකොට දැන් මේක මට ලොකු ලාභයක් කියලානේ මේක බදාගත්තේ. අර රන්තැලිය ගත්තා. අරගෙන ගිහිල්ලා සතුටේ මේක ගංගාවෙන් එතර වෙලා පාරුවේ යනකොට තමයි පාරුවට නගිනකොට තමයි ආය අර කපටි වෙලෙන්දා නිකන් හැරිලා එනවා. දැන් මේකනේ ඔළුවේ තියෙන්නේ. ඔව්. වෙලඳාම යන්න ගියාට වෙලඳාන් නෙමෙයි ඔළුවේ. ටික වෙලාවකින් ආයේ ඈතට ගිහිල්ලා හැරිලා ආවා. හරි. මට හොඳ ලාභයක්. වලලු ටිකක් තියාගෙනම එක වලල්ලක් දීලා මේක ගන්නවා කියලා ආවා. එනකොට අරන් ගිහිල්ලා මොන් හිටි තැන් අමතක වුණා. ඌනේත් බිම වැටුණා. පස්සෙන් කොහෙටද ගියේ කියලා පන්නගෙන යනකොට බෝසතාණන් වහන්සේ පාරුවේ නැගලා පිටත් වෙන ගං යුරට ඇවිල්ලා කෑගේ ඕක මට අයයි ති මගේ කි ඕක මට දීපන් කි දුන්නද එදා? එදා දුන්නා නම් එදා ওই ප්‍රාන්තලියේ දුන්නා නම් අර සංසාරේටම වෛරක්කාරයක් හැදෙනවද? නෑ. එදා දුන්නේ හැ සාධාරණයි. සාධාරණ වෙලඳාමක් කරා යුක්තිසහගතයි. බොරු කිව්වේ නෑ සත්‍යවාදී. හැබැයි රන්තැලිය දුන්නේ තමන්ට ලැබිච්ච ලාභය අතහැරියේ නෑ. එහෙමයි. හැබැයි ඒකට ලෝභ කරලා ඒකට ඊරිසියා කරපු දේවදත්ත සම්පූර්ණයෙන්ම පපුව පැල්ල එතන මැරෙනවා. එතකොට ද්වේෂෙන් වෛරෙන් මැරුණා. මං උඹෙන් පලි ගන්නවා සංසාරේ පලි ගන්නවා කියන මැරුණා. පලි ගත්තේ නැද්ද? ආත්ම කීයක් බුදු වෙච්ච ආත්මෙත් ගල් පෙරළුව. එහෙමයි. බුදු වෙච්ච ආත්මෙත් මරණ සැලසුම් කරා. කොච්චර සංසාරේ පස්සෙන් ආවද? හැබැයි හිතන්න එදා අතහරින්න බැරි වුණා රන්තැලිය. එදා අපේ බෝසතාණන් වහන්සේ විවරණ ගත්තට පස්සේ දාන පාරමිතාව පුරපු ආකාරය සඳහන් වෙනවා. උන්වහන්සේ බාහිර දේවල් හැටියට ආහාර පාන රජකම් ඊළඟට තමන්ගේ රාජ්‍ය පව ඉඩකඩන් දීපොල ඇඳුම් පැනඳුම් දන් දීලා ඒවා මෙපමණයි කියලා ප්‍රමාණ වලින් කියන්න බෑ කියන සසරේ දන් දීපු හැටි. දුගී මගී ආචකයන්ට දන් වැටවල් පවත්තලා පුදුමාකාර දාන පාරමිතාවක් පිරුවා. ඊළඟට උපපාරමිතාව මේ අහසේ තරු කැට පරදා ඇස් දන් දුන්නා කියන සසරි ලෞතුරා බුද්ධත්වයේ පිණිස. ඊළඟට ශරීර මාංශේ සසරි දන් දීලා ඇති කියන මහ පොළොවේ පස්වලට වැඩි. මේ විදිහට ඇස්සිස් මස්ලි මහා සාගරී ජලයට වඩා ලේ දන් දීලා තියෙනවා කියන බුදුබව ප්‍රාර්ථනා කරගෙන. එහෙමයි. මෙහෙම සසරි දන් දීලා අර අතහැරීම සසර පුරුදු කරා. ඒක දැන් හරි අපූර්වනේ. දැන් එතකොට අතනදී අත්හැරියේ නෑ, දුන්නේ නෑ. ඊට පස්සේ දෙනවා. දීලා ඒක පුරුදු කරනවා. පුරුදු කරලා පොඩි කාලයක් නෙමෙයි සාරා සංකීය කල්පලක්ෂයක් පුරුදු කරලා අවසානේ වෙස්සන්තරාත්මෙට එනකොට හිතන්න. ඒ අත්හැරීම හිතන්න පුළුවන්ද අපිට?
මුළු ඇඟම හිරි වැටෙනවා මේ විශ්සන්තර කතාව අහනකොට ඇඟේ ලොමු ඩැහ ගන්නවා සද්ධාාවක් තියෙන කෙනෙකුට අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ විශ්සන්තර ආත්මෙ මෙහෙමත් මිනිස්සෙයිකට දන් දෙන්න පුළුවන්ද කියලා මේ තමන්ගේ ඇස් දෙක වගේ දරුව දෙන්න දන් දෙන්නේ ඔබ පුස්තා නමේදසා මේ දරුව මට හතුරු නෙමෙයි කියලා සමහර දෙමාපියන්ට දරුව වටින් නැති වෙන්න පුළුවන් කාට හරි හදා ගන්න දෙන්නේ ආදරයකට දෙනව නෙමෙයි හැබැයි බෝසතාණන් වහන්සේ රාජකුමාරේ එදා ඇස් දෙක වගේ දරුව දෙන්න බොහෝම ආදරේ කියන ඔබ පුත්තා නමේදසා මගේ දරුව මට හතුරු නෙමෙයි හැබැයි ඊට වඩා ලෝතුරා සම්බුද්ධත්වයේ මට ප්‍රියයි මනාප හැබැයි මේ දරුව දෙන්න දන් දෙනකොට එදා වෙස්සන්ත රජුරුවන්ගේ ඇස් වලින් කඳුළු ඇගිරෙනවා දරුව දන් දෙනවා කියලා මුලින් මේ වචනේ ජූතකයට කියනකොටම දරුව දෙන්න ඉල්ලගෙන ආපු එලාවේ ජෝජක බමුණු ඔව් කියනකොටම දරුව දෙන්න දුවගෙන ගිහිල්ලා අර නෙළුම් මල් තිබ්බ විලකට බැහැලා කොළ වලින් ඔළුව වහගෙන හැංගුණා ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ විසන්තර රජුරු තාපසතුමා එතනට ගිහිල්ලා දරුවන්ගේ නම කියනකොටම තායි දෙපාරක් නම කියනකන් හිටියේ නෑ දුවගෙන ඇවිල්ලා අනේ තාත්තේ අපි මේ ජූතකයන් නම් දන් දෙන්න එපා අපේ අම්මා එනකන් අපිට ඉන්න දෙන්න කියලා අඬන්න ගත්ත දරුව දෙන්නගේ කඳුළු වලින් කකුල් තෙමුණා කියනවා ඒ වෙලාවේ වෙස්සන්තර තාපසතුමාගේ දෑස් වලින් වැටිච්ච කඳුළු වලින් දරුව දෙන්නගේ පිට තෙමුණා කියනවා ඒත් හිතට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්ත මගේ දාන පාරමිතාව කිලුටු වෙන්න දෙන්නේ නෑ එහෙම හිතලා දරුව දෙන්න වඩා ගත්ත වඩාගෙන දරුව දෙන්නව තුරුල් කරගෙන කියනවා දරුවනි නුඹලා දෙන්න කැමති වෙන්න නුඹලා දෙන්න ඇතුළු අසංකීය ගණන් මේ සංසාරි දුක් විඳින සත්වයන්ව මං සංසාර දුකින් ඈතර කරවන නුඹලා දෙන්න දන් දීලා මං මතු ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවා කැමති වෙන්න කියව දරුව දෙන්න අඩද්දි දරුව දෙන්නගේ අත් දෙක අල්ලගෙන ගිහිල්ලා අර ජූතකයාගේ අත උඩ තියලා පැන් කින්ඩි අරගෙන පැන් වැඩුවා මේ දරුව දෙන්න දන් දීලා මම ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවා මේ දරුව දෙන්න දන් දීමේ පිණෙන් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යෙම ලැබේවා කියලා පැන් වඩනකොට මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා කියන. එහෙමයි. දෙවිවරු සාදුකාර දෙනවා පාරමී පිරෙන හැටි දැකලා. ඒ වෙලාවේ අකාලේ වැස්සක් ඇදහැලුණා කියන එතනට. එතකොට අපිට පේනවා මේ විදිහට කාටද දන් දෙන්න පුළුවන් Tamanගේ මෙච්චර ආදරෙන් හිටපු දරුව දෙන්න. ඒ විතරක් නෙමෙයි දේවිය දන් දෙනවා. එදා සක්‍ර දෙවියන් තමයි වෙස්වලාගෙන ආවි දෙවිය ඉල්ලගෙන මේ පාරමී ධර්ම පුරන්න උපකාර කරන දෙවිවරු. තමන්ගේ දේවිය දන් දුන්න. එතකොට අපිට පේනවා රාජ්‍ය අතහැරියා ඉල්ලන ඉල්ලන යදියන්ට නෑ බෑ නොකියා දන් දෙන්නම ලැබේවා ලැබේවා කියලා ඉල්ලන්නේ මොකක්? ඒ වෙනකොට රාජ්‍ය හිටපු වටිනාම දේ තමයි ඉපදිච්ච දවසේම සුදෝ සුදු ඇත්පැටියෙක් උපෝසත කුලේ ඇතින්නක් මාලිගාව ගෙනහලා නවත්තලා යනවා. හරීම පුදුම සිදුවීම්. ආකාශචාරී හස්තියෙක් කියනවා. එතකොට මහා පිං ඇති සර්වාභරණින් සරස්සලා මේ හස්තිය නගර වීදි සංචාරي කරපුවම අකලට වැසි වස්වන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ දෙව්ලොව ඉඳන් අහපු මේ පාරමී පුරාගෙන යන මහා පිංවන්ත කෙනෙක් මේ හස්තිය. මේ ඇතා තමයි මංගල හස්තිය මුළු රාජ්‍යෙටම සෞභාග්‍ය උදා කරපු ඇතා හැටියට රාජ්‍යෙම ගෞරව කරේ මේ ඇතාට කියලා. රාජකීය සංකේතේ. එහෙමයි. මේ ඇතා පිට නැගලා විස්සන්තර රාජකුමාරයා නගරේ හැම තැනම දැන් දන්සැල් දාලා දන් වැටවලු උදේ ඉඳන් රෑ වෙනකන් දුගී මගේ යාචකයන් රජුරෝ දන් දෙනවා. එක දන් වැටකට ගිහිල්ලා දන් බෙදලා ඊළඟ දන් වැටට යනකොට වෙනම රාජ්‍යයක කලින්ගු රටේ පිරිසක් ඇවිල්ලා කෑ ගහලා ජයගෝසා කරලා මේ ඇතා අපිට ඕනේ අනේ හොඳ ඇති අපිට ඕනේ කියලා ඇතා ඉල්ලුවා. දැන් වෙන කෙනෙක් දෙයිද මේ රාජ්‍ය වටිනාම වස්තුව? එහෙමයි. ඒ කියනකොටම හිතේ පුදුම සතුටක් ඇති වුණා. අනේ මට දන් දෙන්න අවස්ථාව කවදාවත් නෑ බෑ කියන වචනෙවත් හිතට එන්න ඉඩ දෙන්න. ඇතා පිටින් බැහැලා ඇතාගේ හොඬවැල අරගෙන අර අයගේ අත උඩ තියලා පැන් කෙන්ඩියෙන් පැන් වැඩුවා. මහ පොළොව කම්පා වුණා. එදා නගරවාසීන් කුපිත වුණා. මිනිස්සුන්ට පුදුම කේන්තියක් ඇති වුණා. ඔව් මෙහෙමත් අරිනවා නේද? වෙස්සන්තර මේ දන් දෙන හිට්පිට නැතුව දන් දෙන ඉල්ලන ඉල්ලන හැමෝටම දන් දෙන මේ වෙස්සන්තර යන මේ රාජ්‍යයට හරියන්නේ නැහැ කියව. එහෙමයි. යකෙකුට හරි අපිවත් දන් දෙයි. ඒ නිසා වංකගිරියට පන්නලා දාන්න ඕන කියලා තමයි මිනිස්සු උද්ඝෝෂණය කරේ. ඊට පස්සේ තමයි රාජ්‍ය අතහැලා වංකගිරියට යන්නේ. එතකොට මේ වෙස්සන්තර කතාවේ වෙස්සන්තර කුමාරයා අවුරුදු 9ක් වගේ පුංචි වයසේ සඳහන් වෙනවා මාලිගාවේ බද්ද පරියන්කෙන් වාඩි වෙලා දැස් පියාගෙන සිය දහස් වර ආධ්‍යාත්මික දානයක් දෙනවා හිතෙන්. අදිෂ්ඨාන කරගෙන කරගෙන හිතනවා යම් කිසි කෙනෙක් මගේ ඇස් ඉල්ලගෙන එනවනම් ලෞතුරා බුදු බව පතා මං ඇස් දන් දෙනවා. යමෙක් මගේ ශරීර මාංශය ඉල්ලගෙන එනවනම් ලෞතර බුදුබව පතා ශරීර මාංශය උනත් මන් දන් දෙනවා. යම් කිසි කෙනෙක් මගේ ලේ ඉල්ලගෙන එනවනම් ලෞතර බුදුබව පතා මං ශරීරේ ලේ දන් දෙනවා.
යම් කිසි කෙනෙක් මගේ ජීවිතේ හරි ඉල්ලගෙන එනවා නම් ලෝතර බුද්ධත්වයේ පසා මම මගේ ජීවිතේ දන් දෙනවා සිය දහස් වර හිතනකොට හිතනකොට මහා පොළොව ගිගුරුන් දෙමින් කම්පා වුණා කියන ඔබ වහන්සේට ওই හිතන දේ කරන්න පුළුවන් කියලා සාක්ෂි විදියට මහා පොළොව කම්පාවේ සහ ඉපදුන වෙලාවෙම ඒ වගේ දානයක් දුන්න පළවෙනි අවස්ථාවක් ඔව් වෙසන්ත රාත්‍රියේ එහෙමයි තමන්ගේ කරේ පැලඳි මාර හත් වාරයක් දන් දුන්නා කියන පුංචි වයසේ ඉනකොට ඉපදිච්ච වෙලාවෙම අම්මගෙන් අහන්නේ අම්මේ දන් දෙන්න මොකොත් නැද්ද ඉපදිච්ච ආත්මෙම කතා කරපු ආත්මයක් හැටියනේ සඳහන් වෙසන්තර කතා එතකොට බලන්න අර සේරිවාණිජ කතාවේ හිටපු බෝසතාණන් වහන්සේගේ එදා රන්තැලියේ සිදුවීමයි වෙසන්තර ආත්මෙට එනකොට තිබ අතහැරීමයි එතකොට අපිට පේනවා මේක සංසාරි පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ලෝතුරා බුද්ධත්වයේ පිණිස යන කෙනා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් අතහැරීම පුරුදු කරන. එහෙමයි. දැන් අපිට මේව ඇහෙනකොට කොහොමද මෙහෙම කරන්න කියලා හිතෙන්න පුළුවන්. එහෙමනම් බෑ කියලා හිතෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඔබ ටික ටික පුරුදු කරන්. අපි එවැනි අතහැරීමක් පුරුදු කරපු ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ. හඳුරු සමේ වර්තමානයේ සමහර අය කියන දේක් තමයි දෙන්න දෙන්න තමයි ලැබෙන්නේ. ඒ නිසා දෙනවා කියන. ඔව් ඒක එතන චේතනාවන් බලන්නේ. ඒක නිකන් අර පොලියට දෙනවා වගේ එකක් නේ නේ. ඉකෙනේ එතන චේතනායිම ප්‍රාර්ථනා කරනවා දෙදීමේ ස්වභාවයක් තමයි විපාක ලැබෙනවා පිනේ විපාක ලැබෙනවා හැබැයි එතන ප්‍රාර්ථනේ තුල අතහැරීම නිවන ත්‍යාග සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන නිස්සරණ අභ්‍යාසයෙන් නොදී මම මේ දන් දෙනකොට දැන් සමහරු ගාන හදනවනේ ඔව් සමහරු හොඳට බලන්න දානයක් දී දැන් ගෙවල් වල දානෙ දෙනවනේ ඔව් ගෙදර දානෙ දීලා ඉවර වෙච්ච ගමන් අනේ කොච්චර පිනක් කරගත්තද කියලා නෙමෙයි සමහර රෑ වෙනකොට ආ ගනිල්ලා ওই පොතක් කොලයක් අරන් වරිලා පෑනක් එක්ක ආ කීයක් ගියාද හා පිළිකට කීයේද ආ කීයක් ගියාද කියලා ගණන් ටික එකතු කරලා අන්තිමට ගාන හදලා බලනවා ඔක්කොම කීයේද සීන් ලැබුණ කොච්චර කිලෝ කීයේද ඊට පස්සේ බලනවා දානෙට මෙච්චරක් ගිහිල්ලානේ පාඩ අතන ලේසියෙන් දානයක් දෙන්න බෑ කීයක් ඉවරද කියලා බලනවා ඊට පස්සේ බලන දානෙට ආපියෝ මොනවද ගෙනත් තියෙන්නේ ඒවැ ගණන් හදපල්ලා ඊට පස්සේ ඒ ටික ගන්න හදලා ඉවරලා අරකින් අඩු කරලා බලපුවාම දානේ දීලා වැඩක් නැහැ. තෝතේ හිත හදාගන්න පුළුවන් වුණොත්. ඔව්. මෙච්චරක් පාඩුයි. එතකොට මේ මට්ටමට නම් පත් වෙන්නේ. බලන්න එතකොට වර්තමානයේ කියන පින්කම් ওই වගේනේ. ඔව්. ඒක ගොඩක් පින්කම් වල පින්කම අවසානයේ ලාභ පාඩු මේ ගණනය කරනවා. එහෙමයි. කරලා තමයි පින්කමේ සාර්ථකත්වය හොයන්නේ එතන. ඔව්. පින නෙමෙයි අනේ මෙච්චර පිරිසක් ආවනේ මිනිස්සු සතුටු වුණා. මෙච්චර කොච්චර දෙයක් ද අනේ හරි ලස්සනට පින්කම කෙරුණා කියලා එන මිනිස්සු සතුටු වෙලා යනවා සමහර පින්කම් වල සංවිධායකලගේ ඉලක්කේ පින්කම වෙනකොට කීයක් හම්බුණාද කීයක් වේදන් වුණාද අපිට කීයක් බෙදාගන්න තියෙනවද පාඩු පින්කමක්ද ලාභ එකක්ද ඔව් සමහර පින්ක කොහොමද ගියහොත් මේ පාර වැඩක් නැහැ මේ පාර මදි ඔය මට්ටමින් කරන පින්කම් තියෙනවා අද හැමෝටම මේ වෙනකොට පින්කම් කියන එකත් ගනුදෙනුවක් බවට පත් වෙලා නේද නිකන් බිස්නස් එකක් බවට පත් වෙලා හැබැයි එක පැත්තකින් ගත්තොත් වරුණ පින්කමක් කරනවා පින්කම සංවිධානය කරන පිරිස එවැනි දෘෂ්ටියකින් නම් සංවිධානය ගන්නේ ඔවුන් ඒකේ විපාක අරගෙන යයි හැබැයි මේ පින්කමට එන මිනිස්සු අපි ගමු රුවන්වැලිසෑය පින්කමක් කියලා අපි නිකන් එහෙම හිතමු දැන් අද ওই හැමතැනම කරන පින්කම් විකිනෙන තැනක් තියෙනවනේ එතකොට එතන අද රුවන්වැලිසෑය පින්කමක් කියලා හිතමු ඒ පින්කමට එන මිනිස්සු ඒක දැකලා සතුටු වෙලා බණ ටිකක් අහලා අඩු ගානේ අනේ බුදුහාඳුරු වෙනුවෙන් නේද මේ පූජාව මේ පින්කම කියලා ඒ මිනිස්සු සාදුකාරයක් දීලා සතුටු වෙලා යනවා නම් ඒ එන සිය දහස් ගානක් ඒකේ පුණ්‍ය විපාකය අරගෙන සසරි තමන් ඒ පින රැස් කරගන්නවා එහෙමයි අර අරයි යනවා හැබැයි ඒ අතරෙම පින්කම නාමෙන් යම් කිසි වැරදි වැඩක් කරොත් යම් කිසි අර වගේ වංචනික බිස්නස් එකක් ව්‍යාපාරයක් හැටියට නම් ඒක යන්නේ ඒකේ අකුසල විපාකෙත් තමන් සංසාරي අරගෙන යනවා. ඔව් ඒ නිසා පින්කමක් කරනකොට ඔබ පින්කමට යොමු වෙනකොටම හිත හදාගන්නවනේ මේ පින්කමක් කරන්න කියලා. සමහරුන්ට එහෙම මතකයක්වත් නැතින පින්කම් පටන් ගන්නකම් නැත්නම් පින්කමකට ආරම්භයක් ලබා ගන්නකම් පින්කමේ ඉන්නේ. ඊට පස්සේ ඒක කෙලින්ම ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඊළ ව්‍යාපාරුනෙත් ඒකනේ. ඒ නිසා පින්කමක් කරනකොට අපි හැමදේම බොහෝ වෙලාවට වනමල් පූජාවක් මගේ ලොකු චෛත්‍ය වන්දනා පින්කමක් කළත් මුදල නෙමෙයි. අපි බොහෝ වෙලාවට මුදල් පසුපස නෙමෙයි හඹා ගිය නිසාවෙම තමයි ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිස අපි කරන පින්කම් වටායක රාශිය වුනේ. ඔව් ඇත්තටම අරුණ දැන් අපි රටේ ගොඩාක් දැන් මීට අවුරුදු 10කට 12කට එහා අපි මේ විශාල පින්කම් පටන් ගත්තා. එහෙමයි. ඒ පින්කම් පටන් ගත්ත තැන ඉඳන් මේ වෙනකන් අපි කරපු විශාල පින්කම්. හැබැයි මේ පින්කම් වල අපි මුදල නෙමෙයි මුල් කරේ මිනිස්සු. ශ්‍රද්ධාව. අපි මිනිස්සුන්ට කිව්වේ පුළුවන් තරම් ගෙවල් වල එක්ක මල් වවන්. ඊළඟට ගමෙන් හරි බුදුහාඳුරන්ට පූජා කරන
ඔබ පූජා කරන හැම මල් වර්ගයක්ම ඔබ අරගෙන එමයි. එතකොට මේ මල් වර්ගවල අපි බුදුහාඳුර වෙනුවෙන් මල් පූජාවක් කරමු. එතනින් මෙහා දැන් අපිට මේ මෙහෙමයි මේවට මෙච්චරයි පිළිකර මෙච්චරයි මෙහෙමයි මෙහෙමයි කියලා මිනිස්සුන්ගේ මුදල් එකතු කිරීම අපි කියන්නේ මිනිස්සුන්ට ඔබ අටපිරිකරක් ගේනවා ඔබ අරගෙන ගෙනලා චෛත්‍යයට පූජා කරනවා. ඔයසේ අපි කරපු පින්කම් දිහා බලලා සමහර උමට කතා කරලා අහලා තිනවා පහඳුරනේ 170ක 80ක් යන්නේ නැති නේද කියලා. ඒ කියන්නේ බාහිරින් බැලුවාම එහෙම හිතෙනවා ඇති නේද? දැන් මේ නිසාම තමයි මුදලට පින්කම් හදාගන්න හදන්නේ. ඔව් ඉතින් ඒ නිසා අපි වැඩිපුරම එක්ක අපේ පින් उपकार ඒ උපකාර ඊළඟ රෝද පුටු 50ක් 60ක් ඒ අසරණ ආබාධිතයිට බෙදලා දෙන්න. ඒ පින්කමත් කරලා ඊළඟට ඒ ආයත් එකතු කරගෙන යාටත් ආශිර්වාද පිණිස එන මිනිසුත් එකතු කරගෙන ඒ ප්‍රදේශයේ තියෙන පූජනීය චෛත්‍යයක් වෙනුවෙන් පින්කමක් කරලා මිනිසුන්ට ඒ චෛත්‍ය ඉතිහාසය ගැන කියලා තියලා බණ කියලා හිත පහදවන්න. දැන් සමහර පින්කම් අපිට පේනවා ඇත්තටම අපි පින්කම් වලට අපි අවධානය යොමු කරහනෝනේ මොකද කවුරු හරි ඇවිල්ලා සාදු කියලා නැහැ. පින්කමක් වුණත් අවබෝධයෙන් අවධානය යොමු කරනවා හොඳයි. මේ පින්කම් අවබෝධයෙන් සිද්ධ වෙන්න ඕනේ. සමහර විශාල පින්කම් ලක්ෂ ගාණක් මිනිස්සු වෙනවා. ඒ මිනිස්සු නිකන් අනාථ වෙලා වගේ. ඔහි ඇවිල්ලා උඩ පින් බලනවා එහාට යනවා මෙහාට පෙරහැරක් යනවා ඊ පැත්තට යනවා මෙහාට යනවා මුළු පින්කමේම එක බණක් නැහැ. මිනිසුන්ට චෛත්‍ය ගැන බණක් නැහැ. බුදු ගුණ ගැන සද්ධාාවක් ඇති වෙන්නේ නැහැ. පූජාවක් නැහැ. ඉතින් මිනිස්සු එහාට යනවා මෙහාට යනවා අපි ඉංගමක් නම් කෙරුණා හොඳට තිබ්බා මේ ලොකු පෙරහැරක් ගියා සිනක ගොඩක් හිටියා. මොනවා මේ අර මයික් වලින් එනවුස් වෙන්නෙම බණවත් දේශනාවක් නෙමෙයි. ගාල්ලේ සිට පැමිණි සුමන දාසගේ පුතා අතර මං වෙලා ඉන්න අතනට ඉන්න කාර්යාලය ළඟට එන්න. තව ලක්ෂ දෙකකින් මුදල් ආධාරයක් ලබා දුන්න. මුදල් ආධාරයක් අවශ්‍යයි. ඊළඟට සමහර පටන් ගත්තා ඉතින් පින්කම දක්වාම ආධාර එකතු කරනවා සුමනාවති මේ කාර්යාලය දෙන්න දෙන්න කියලා තිල්ලනවා. ආධාර කරා මේ ඊට පස්සේ කවි කියනවා ඒව තමයි මුළු ආධාර මුළු පින්කම්ම එහෙම පින්කම් තියෙනවා. ඒකේ තොරණක් ළඟ වෙන සිදුවීම තමයි වෙන්නේ. සම්පූර්ණ තොරණ ළඟ කවි කීකී සල්ලි එකතු කරන්න එහෙම පින්කම්. තේනිසා මං හිතන්නේ අපේ පින්කම් මං හිතන්නේ අදටත් අපි ආදර්ශමත් ඒ පින්කම් කර අපි කිසිම පින්කමක මුදල් එකතු කිරීම නැහැ. එහෙමයි. පින්කම් වල කැට නැහැ. පින්කම් වල කවර ඇල්ලි නැහැ. තල්ලි එකතු කරේ නැහැ. අපි මිනිස්සුන්ට පුළුවන් තරම් ඒ මිනිස්සු ගේන දේ චෛත්‍යයට පූජා කරලා අපි ආපහු පින්කම කරා. ඒ පූජා කරන දේවල් අදාළ විහාරස්ථානයට. අදාළ විහාරස්ථාන වලටම පැවරුවා. මිනිස්සුන්ට අපි අරගෙන යන්න දෙන්නේ පින. බණ අහල සද්ධාව ඒ මිනිස්සු දේශනාව අහලා පුදුම සතුටින් Tamanṭa පැය ගාණක් එක දිගට මුළු දේශනාවත් එක්කම සද්ධාව ඇති වෙන විදිය වැඩසටහනක් සැලසුම් ගන්නවා. එහෙමයි. ඒ නිසා අපිට පේනවා සමහර පින්කම් කෝටි ගණන් වියදම් කරලා කරන මහ විශාල පින්කම් වර්තමානයේ කෙරෙනවා. හොඳයි. හැබැයි මේ පින්කම් වල ඔබ මේ වියදම් කරලා ඒ තරම් ලස්සනට සරසලා පුදුම විදිය සමහරු රන් ආලේප කරලා රත්තරන් වලින් හැමදේම රත්තරන්ම ගාලා ගේන්නේ. හැබැයි ඒ තුල මිනිසුන්ගේ හිත සකස් වෙන විදිහේ ධර්මීය සද්ධාව ඇති වෙන විදිහේ දේශනා ඒ මිනිසුන්ට සීලේක වටිනාකම සද්ධායේ වටිනාකම සංසාර බය අඩුගානේ චෛත්‍ය ඉතිහාසයේ ඒ චෛත්‍යයේ තියෙන 13 වහන්සේලාගේ පූජනීය අපේ රටේ ප්‍රෞඩත්වය අනාත් ඉතිහාසයේ ගැන ප්‍රෞඩත්වය මේ රට ජාති ශාසනය ගැන හැඟීමක් බුද්ධ ශාසනය ගැන සද්ධාව ඇති වෙන්නේ නැත්නම් එන පිරිසට ඒ මිනිස්සු බලලා සාදු කියලා විතර නම් සමාහල්ලාවට පොර කාලේ යන්නේ ඒ පින්කමේ මොකද්ද සාර්ථකත් ඔව් ඒ නිසා මම හිතන අපේ ශ්‍රාවකයන්ව මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා අපි රෑ එළි වෙනකම් පින්කම් කළා හැබැයි පින්කමේදී ඔබට රෑ එළි වෙනකම්ම සාදු කී කින් විතරක් නෙමෙයි චතුරාර්ය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදු ගුණයන් ගැන අපි ඒ වගේ දේශනාවන් සිදු කළ අපේ හාමුදුරුවරු ඒ වගේම ඒ පින්කම තුලදී සෑම විටම ධර්මයේ පිළිබඳව ඉතිහාසයේ පිළිබඳව අපේ හාමුදුරු සිහිපත් කළ ආකාරයට අපේ අනාගත දරුවන්ට ගන්න ඕන දෙයක් අපි මේ තුලින් හැදුවා ඒ නිසාම තමයි බොහෝ දෙනා කතා කරලා කියන්නේ මහා සෑ වන්දනා පින්කම කයි නැද්ද ළඟදී අපෝ ඒ වගේ පින්කමක් සිදු වෙන්නේ නැද්ද මොකද රුවන්වැලි මහා සෑය පිළිබඳ ඉතිහාසය දැනගත්තේ අපි ඒ වගේ පින්කම් වලින් ථූපාරාමයේ ගැන ඉතිහාසය දැනගත්තේ අපි ඒ පින්කම් වලින් ධාතුන් වහන්සේ පිළිබඳ අපේ මෙච්චර ගෞරවයක් ඇති උනේ වගේ පින්කම් තුල කළ දේශනාවන් වලින් මේ කියන කාරණා තුලින් කොච්චර පිරිසක් හිතේ සැනසීම ඇති කරගත්තද ඒ වගේ පින්කමක වටිනාකම අඳුනගත්ත නිසා තමයි අපි මහා සෑ වන්දනා පින්කම් පෙත් රේඩියෝ අපි පූජනීය ගලිගම ඥානදීප හඳුනන වහන්සේ ප්‍රධාන කොටගෙන පින්කම් සිදු වෙන්නේ සැප්තැම්බර් මාසෙත් අපි දිනම කියන්න පුළුවන් අපිට සැප්තැම්බර් 29 වෙනිදා බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් වැඩ හිඳින සේරුවාවිල මංගල මහාසෑයයි මීළඟ පින්කම සූදානම් වෙමින් පවතිනවා ඔබ සූදානම් වෙන්න ඔබ සූදානම් වෙනවා කියන්නේ යනේන ගේන මේන බඩු මුට්ටු නෙමෙයි හිත සූදානම් කරගන්න ඕන අපේ හැමෝටම ඔව් ඇත්තටම ඔබට පුළුවන්
බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අතර විශාලම ධාතුන් වහන්සේලාලාට ධාතුව නලල් තලිමේ හිස් කබල ඉදිරිපස කොටස මේ නලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ රන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා ඒ ප්‍රමාණයම බඹයක පමණ ශරීරයකින් යුතු ඒ ශ්‍රී දේහේ ස්වරූපේ බුද්ධ ප්‍රතිමාවක් රණින් නිර්මාණය කළා. ඒ ප්‍රතිමාවේ නලල් තලයේ මත තමයි ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන්නේ. මේ ලලාට ධාතුන් වහන්සේ අහසට පැන නැගලා පෙළහර පාලා තමයි ප්‍රතිමාවේ නලල් මත පිහිටන්නේ. ඊළඟට නාගලෝකෙන් අරගෙන ආපු කේශ ධාතුන් වහන්සේලා විහාර මහා දේවිය ශ්‍රී ඒ විහාර මහා දේවියගේ අතට පත් කරපු වෙලාවේ කේශ ධාතුන් වහන්සේලාත් පෙළහර පාලා ඒ බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයේ මත පිහිටනවා. එතකොට කේශ ධාතුන් වහන්සේලා ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කළා. ඉදිකරපු පූජනීයම චෛත්‍ය සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉතිහාසිකෙන් තව ගොඩාක් කරුණු සද්ධාව ඇති වෙන විදිහට මේ ලලාට ධාතුන් වහන්සේගේ ඉතිහාසයේ ධාතුන් වහන්සේලා පෙළහර පාපු සිදුවීම් මේ සියල්ලත් එක්ක අපි බොහොම ලස්සන පින්කමක් අපි සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඔබ දැනටම මේ පින්කම වෙනුවෙන් ඔබ හිතෙන් සූදානම් වෙන්න. ඔව්. සුවඳ මල් අපි ආරාධනා කරන ඔබට පුළුවන් නම් මල් කඩෙන් අරගෙන එනවට වැඩිය ඔබට මාස දෙක මාස දෙක තුනක් තියෙනවා. මාස දෙකමාරක් විතර පවතින. ඔබට පුළුවා ඔබේ නිවසේ ඒ වෙනුවෙන් මම මෙන්න මේ පින්කම වෙනුවෙන් මේ මල් ගහ හදන්නේ කියලා ඔබ අඩු ගානේ මල් පැලයක් රෝපණය කරන්න. ඔබ ඔබේ වත්තේ තියෙන මල් ටික එකතු කරගෙන ඉන්න. එතකොට මේ වගේ අපි මහා සෑයට වනමල් පූජාව මේ භූමියේ මේ ලංකා භූමියේ බුදුන්ට පූජා කරපු බුද්ධ ශාසනයේ කීප වතාවක් පූජා වෙච්ච මේ පිම්බි මේ වැවෙන ඒ මල් වර්ග බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එකතු කරගෙන ඔබ ඉන්න ඒ සෑය මලින් පුදලා මහා පිංකමක් සිදු කරා. හොඳයි මම හිතන වෙලා විවරණයක හොඳයි කියලා නැත්තම් අර ඔබ වහන්සේ කාරණා කියනකොට පිංකම පිළිබඳ ගෞරවය ඇති වෙනවා වගේම අනේ තව අහන්න කියලා හිතනවා. එදාට පිංකම් පොලට ආවට පස්සේ නැත්තම් ඒ වගේ උතුම් පුදබිමකට පැමිණියාට පස්සේ ඒ හැඟීම තවත් වැඩි වෙනවා. ඒ චෛත්‍ය රාජනන් වහන්සේ දෙස බලලා උන්වහන්සේ අභියස වාඩි වෙලා බොහොම ගෞරවයෙන් ඒ කාරණා ශ්‍රවණය කරනකොට ඇති වෙන හැඟීම ඒක හරි වෙනස් හැඟීමක්. ඒ හැඟීම ඔබට අනාගතයේදී ලැබෙවි. අද සිත්නිත සුපින් සමුගන්න කාල වේලාව උදා වෙලා අපි හැම කරන්නේ අපි විශේෂයෙන්ම සීපත් කරන ලබන අගෝස්තු 5 වෙනිදා කොළඹ හත බෞද්ධ ලෝක මහතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ඔබ වහන්සේ පවත්වන කොළඹ වැඩසටහන, භාවනා වැඩසටහන, සදහම් වැඩසටහන සිදු වෙනවා. ඒ නිසා අපි ශ්‍රාවකයන්ට ඒ සඳහා ආරාධනා කරන්නටත් ඕන, බක්කුල සෑය පිළිබඳ සීපත් කරන්නත් ඕන. ඔව්, ඇත්තටම වරුණ බක්කුල මහා සෑයේ අපි ඇසල පොන් පොහෝ දවස පුරාම සිටි මහා පිළිකම පසුව අපි චෛත්‍ය ධාතු ගර්භයේ වැඩ ආරම්භ කරනවා. ඒ නිසා ගර්භයේ වැඩ ආරම්භ කෙරෙද්දී අපි දැන් එක දිගට මේ ගර්භයේ වැඩ සිදු කරගෙන යනවා. මොකද අපි සැලසුම් කරලා තින්නේ ලබන වෙසක් වෙනකොට කොත් පලන්දලා චෛත්‍යයේ තරස් කොටුවේ 13 නිදන් කරලා චෛත්‍යයේ පළවෙනි අදියර සම්පූර්ණයෙන් අවසන් කරා. ඒ කියන්නේ බාහිරව තිබෙන සියලු කටයුතු ඉවර කරලා තමයි චෛත්‍ය ඇතුලේ නිර්මාණ ප්‍රතිමා නිර්මාණය වෙන්නේ දෙවෙනි අදියර යටතේ. ඒ නිසා මේ දිනවල චෛත්‍ය වැඩ කටයුතු සිදු වෙනවා. ඒ සඳහා ඔබට පුළුවන් ගඩොල්, වැලි, සිමෙන්ති, කම්බි යකඩ කම්බි ඔබට චෛත්‍ය වෙනුවෙන් පරිත්‍යාග කරන්න. ඒ වගේම සීල සුවර්ණට දැනුම් දීලා ඔබට පුළුවන් කණ්ඩායම් වශයෙන් චෛත්‍ය ශ්‍රමදාන කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඒ වගේ විශේෂයෙන්ම අපිට යකඩ බට GI පයිප්, යකඩ බට ක්ලිප් ඒවා අවශ්‍යයි චෛත්‍යයේ ඉහළට යන ඉදිකිරීම කටයුතු වෙනුවෙන්. ඉතින් ඒ සඳහා ඔබට ඔබේ ශක්ති පමණින් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මන් දුරකථන අංක සිහිපත් කරන්නම් විස්තර දැනගන්න ඔබ මේ අංක වලට කතා කරලා 0134 5 725 795 0134 5 725 795 0134 22 63 646 0134 22 63 646 දුරකථන අංක 2 විවෘතව තිබෙනවා. ඒ වගේම බක්කුල සෑයට මූල්‍යමය වශයෙන් දායක වෙන්නට කැමති පින්නතුන් ඉන්නෝ. ඒ සඳහා අපි ඔබට බක්කුල මහා සෑය නමින් සම්පත් බැංකුවේ අතුල ගිරේ ශාඛාව වෙත වෙන ගිණුම් අංකයේ සිහිපත් කරන්න 02 67 6000 02 76 02 67 6000 02 76 කියන ගිණුම් අංකයට මූල්‍යමය වශයෙන් දායක වෙලා මේ කටයුතු ඉක්මනින් නිම කරලා අපි හැමදෙරෝ සිහිපත් කළා වගේ ලබන අපට 15ක පොහොව දවස වෙන විට සාර්ථක පින්කමක් බක්කුල සෑයේ සිට සිදු කරන්නට අපට ඒ සඳහා යොමු වෙන්නට පුළුවන්. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද ඉරිදා සිත්නෙත් අසපුව වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කොට වදාළ රාජකීය පඬිත පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට මේ දුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටද ධර්මය අවබෝධ කරන්නට, අවබෝධමත් පිරිසක් බවට පත් වෙන්නට මේ දහම් කාරණා හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. Thank you.